ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. මෙහෙම ටිකක් ඉඳගන්න නංගි. හිමාලි ඔහුගේ ළඟින්ම ඉඳගත්තාය. දෑතම උකුලේ ගුලි කරගත් හිමාලි මාධික කතාවක් අහන්නට මෙන් දිනෙත් බර කරගෙන උන්නාය. විමුක්ති මොහොතක් ඇය දෙසම බලාගෙන උන්නේය. ඊටත් පසු ඇගේ උරේස් මුදුනට වමත බර කළේය. මම නංගි එච්චර සතුටකින් ජීවත් වෙන මිනිහෙක් නෙමේ. විමුක්ති හඬ බරය හිස්සය. හිමාලි කතා නොකරම උන්නාය. කපටි ගෑනු හැමය පිරිමින්ට ඔය කියවන්නට දී නිදහසේ බලා ඉඳී. පිරිමි ඔය කියවති. ඔළුවේ හිරවෙච්ච නහර සනීප වුණාට නංගි මගේ පපුවේ සනීප කරගන්න බැරි තුවාල තියෙනවා. ඒ තුවාල ડોક્ટર සවරනායකට සනීප කරන්න බෑ. මේ දැනුත් ඒ තුවාල රිදෙනවා. විමුක්ති කියන්නේ අවංකහඬිනේ. තමා ජීවිතේ ඉන්නේ ළඟම කෙනෙකුට දුක කියන්න අවංක ස්වරේනේ. අයියේ ඔය තුවාල කාටද සනීප කරන්න පුළුවන්? මම දන්නේ නැහැ නංගි. කෙනෙක් ජීවිතේ උන්නා දැන් මම දන්නවා ඒ දුප්පත් කෙල්ලවත් සතුටින් තියන්න මට බැරි වුණා කියලා. මට ආදරේ කරලා එයා ගොඩක් දුක් විඳා. ඔයා වගේ තමයි හරි අහිංසකයි. තාත්තා නැහැ, අම්මත් නැහැ. කෙල්ල එයාගේ ලෝකේ කියලා හිතේ මාව. අන්තිමට මට යාවත් නැති වුණා. එයාට මුළු ලෝකෙම නැති වුණා. කනවද බොනවද කොහොම ජීවත් වෙනවද කියලා මම දන්නේ නැහැ. පව්. හිමාලි මේවා අසාගෙන උන්නේ අමාරුවේනේ. පිරිමියෙක් මේ තරම් අවංකව තම දුක කියද්දි ඒ දුක තේරුම් ගත යුතුය. හදවතේ වැටියටවත් එන්නට පුළුවන් එවිටය. ඔය කියන කෙනා හිත හදාගෙන දැන් ජීවත් වෙනවා ඇති. සමහර විට අයියේ දැන් කසාද බැඳලත් ඇති. හිමාලි කියවයි. බැඳලා නම් ඒ කොල්ල හරි වාසනාවන්තයි. එයා හරි හොඳ කෙනෙක්. ඔයා ඒ දවස්වල වුණනම් දෙන්න හොඳම යාළුවෝ වෙයි. කෙල්ල එහෙමයි. අනුලක්කට මේ දක්කට පණ ඇරලා උන්නේ. විමුක්ති කීවේ හැඟීම්බරවය. හිමාලිට ඉවසා ගන්නට අමාරු වර්ෂාට හොඳ කියද්දීය. එයා බැඳලා නම් ආය දැන් මෙහෙම තේරුමක් නැහැ නේද? අම්මා තාත්තාත් නැත්නම් කාළඟද ඉන්නේ? මැරි කරලා ඇති. විමුක්තියගේ උරතලේ අත තබාගෙනම බලා හිඳී. ඔහුගේ දැස්වල ඇත්තේ තොන්තු ගතියකි. එයා කොහේ හරි සතුටින් ඉන්නවා නම් මට හිතා දාගන්න පුළුවන්. උදේ හවා පන්සල් ගානේ කෝවිල් ගානේ ගිය කෙල්ල. දෙයියෝ බලන්න ඕනේ එයා වගේ ඔයා වගේ කෙල්ලෝ දිහා. විමුක්ති ඇගේ උරතලේ පිළිමදිමින් කීවේය. මාව අතගාන්නේ ඒකියව මතක් කර කර. පට්ට බැල්ලි මෙයාගේ සර්වාංගේ පුරාමනේ. හිමාලි සිතේ කේන්දීනේ. පැලෙන්නට ආදරය කළ විට එහෙමය. ආදරය ගැන හිමාලි දන්නේ නැත. එය සර්වාංග ලෙඩකි. අද මම මගේ යාළුවෙක් ගෙදර ගියා. ඌ හිටියේ නැහැ. ඒ කෙල්ල උන්නේ බඩකු තුස්සගෙන පොඩි ගේ කෑල්ලක ඉන්නේ. ඒ තුන් දෙන්න
හරි ලස්සනට ඉන්නවා. මට මං ගැනම දුක හිතුණා. මාත් එහෙම ජීවත් වෙන්න හීන දැකපු මිනිහෙක් නංගේ. ඔයාට තාම එහෙම ජීවත් වෙන්න පුළුවන් අයියේ. දන්නේ නැහැ නංගේ. මම මහා කාලකන්ණි මිනිහෙක්. අලුතින් ජීවිතය ගැන හිතන්න බැරියයි. කී දිනෙකගේ සතුට ඔයා ළඟද? මම දන්නවා. හිතනවා මමත්. විමුක්ති අසරණව කීවේය. මට සමාවෙන්න රත්තරන් අයියේ. මම චුට්ටක් තරහෙන් උන්නේ. මට අද දුක හිතුණා. බය හිතුණා. දවසම උන්නේ හිමාලි කියාගෙන ආදේ ගිල ගත්තාය. ඇයි එහෙමම ඕගේ උරතලයට බර වී ඇඬුවාය? විමුක්තියගේ හිස අත ගෑවේ කරුණාවෙනි. සෝරි මෙච්චර කල් මාව බලාගත්ත ඔයාව මම අද දාලා ගියා. මගේ අතින් ඔහොම වැඩ වෙනවා. දැන් අඬන්න එපා. හිමාලිට හිතෙන්නේ අඬන්නට නොවේ සිනාසෙන්නට. අද අඩියක් ඉස්සරහට තිබ්බායයි ඇය පුදුමාකාර ලෙස සතුටු වුණාය. හිමාලි සෑහෙන වේලාවක් යනතුරු විමුක්තිගේ උරහසින් මිදුනේ නැත. මම තේ එකක් හදාගෙන ඉන්නම්. දවසටම මාත් මොනවත් කෑවේ නැහැ. විමුක්ති සමාව ඉල්ලන්නට මෙන් යලිත් බැලුවේය. තනියම වොෂ් එකක් දාගන්න පුළුවන්ද අයියේ? මම ඉන්නද? පුළුවන් නංගි. මටත් ඔය වොක්ෂොප් එකේ මොකක් හරි අතුගාන ජොබ් එකක්වත් දෙන්න. මම ඒකත් කර කර කෑම ටිකයි බෙහෙත් ටිකයි වෙලාවට දෙන්නම්. හිමාලි වචන දාන්නේ එහෙමය. පපුව ගිනි තබාය. අහිංසක හදවතක් පුච්චන විදිය ඇය හොඳටම දනි. කැම්පස් ගිය මගේ නංගි කෙනෙක්ව මම අතුගාන්න දානවද? හිතේ ඇති මම අතුගායි කියලා. අර ගොන් ගහලු බුක්ෂොප් එකේ ඔක්කොම කලේ. හිමාලි සිතුවාය. මම තේ හදාගෙන ඉන්නම්. හිමාලි කාමරෙන් ගියේ එසේ කියාගෙනය. විමුක්ති එහෙමම ඇඳට මොහොතක් බර වුණේය. උඹ නංගි ඔන්න මේසේ. උඹ ඉඳගත්ත පුටුව. උඹ ලියපු පොත්. ඒවා එහෙමම තියෙන්න ඕන. ඒ ලාච්චුවක් පවා කවුරුවත් අරිනවට මම ආස නැහැ. විමුක්ති සිතුවේය. අපි වෙන්නලා වෙන්න පුළුවන්. ඒත් ඒ ලස්සන දවස් ටික ජීවිතේ හැමදාම මතක් වෙන්න ඕන. ආදර සැමරුම් ප්‍රේම පුරාණයට ඊතරම්ම ආදරය කළේ. තවමත් මේ හදවතේ අල්ප මාත්‍රෝ ජීවිතයක් ඇත්නම් ඒ ජීවිතේ පිටිපස ගැහෙන ලය ඇගේය. විමුක්ති සීකලේ අවසාන දවස්ය. ඇගේ උණුසුම් නිරුවත් දෙපා මත මේ හිස තබාගෙන ගිවිගේ උදෑසන ගැනය. කළුගඟ අද්දර පුංචි හෝටලේදී කෙල්ල තමාට නුදුන්නේ මොනවාද? ඔහු දිග සුසුමක් හෙළුවේ. එදා මේ හිස පුරා දුවගිය ඒ කිටි ඇඟිලි තුඩුවල රස්නය ඔහුට මේ මොහොතේදී දැනෙන්නට විය. ගෙල පාමුලට ඇගේ හීන් දෙතුල් පටවල රස්නය දැනෙන්නට විය. අසාමාන්‍ය වූ ආදරයකින් තමාව වැළඳ ගනිද්දී ඒ නොඉඳුල් පියවුරු මේ පපුවට තද වූ අයරු විමුක්තිට දැනෙන්නට විය. එදත් උඹ දැනගෙන උන්න උඹට මාව ලැබෙන්නේ නැහැ කියලා. ඒත් උඹ මට හැමදේම දුන්නා. උඹ බැඳලා නම් මහත්යට දෙන්න දෙයක් උඹ ළඟ තියෙන්න නැතුව ඇති. මෝඩි වගේ මම ගැන ඒ කොල්ලෙක් කියවනවද දන්නේ නැහැ. උඹ එහෙමයි.
විමුක්ති නාන කාමරයට ගියේ දැස් කකියද්දී ජීවත් වෙන බව ඔහු දනී ඒ තාදවත මිය ගොස් ඇති බව ඔහු දනී එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපුවා ඔයාලා හැමෝටම ස්තුතියි